ලියන කවි. ඇත්තටම ඔය දායසෙන ගුණසිංහ ජයතිලක හම්මැල්ල වීර කීර්ති වැලිසරගේ ඔය වගේ ලේඛකයෝ විතරක් නෙමෙයි සයිමන් නාගත්තේගම අජිත් තිලකසේන පවා අපි මේ කෘති ඇතුලෙන් තමයි උගන්වන්න පටන් ගත්තේ. ඒකෙන් විශාල නිර්මාණ වේශයක් ලැබපු පිරිසක් මේ විශ්වවිද්‍යාලයෙන් බිහි වෙලා ඉන්න බව මම හොඳටම දන්නවා. ඊට පස්සේ මම සාහිත්‍ය රසවින්දන ක්‍රියාවලියේදී චින්තාලක්ෂ්මී සිංහාරච්චි පරිවර්තනය කරන වංග සාහිත්‍ය කෘති උගන්වන්නට පටන් ගත්තා. ඒ තාම අසීරුවෙන් මේ කෘති පරිවර්තනය කරලා පළ කිරීමට උත්සාහ කළේ ඒවට උදව් උපකාර කරමින් ඒ කෘති පළ කරමින් ඒවට යම් පාඨක සමාජයක් ගොඩනගන්නට මම මැදිහත් වුණා. මම විශ්වාස කරනවා චින්තා ලක්ෂ්මීගේ අපූත්‍රිත්වය සහ අරහකට පෙම්බැඳ කියන කෘතිය කියවපු විද්‍යාර්ථීන් කවදාක්වත් පොතක් කියවලා ස්වාධීනව පොතක් කියවල නැති විද්‍යාර්ථීන් ඒ පොත් කියවලා හොඳම පාඨකයෝ බවට පත් වුණා කියලා. ඇය නිහඬව අනුපමේ සේවාවක් කළ පරිවර්තිකාවක්. ඇය වංග භාෂාවෙන් කෙලින්ම පරිවර්තනය කරපු නිසා ඒ කෘති පාඨකයන්ට අතිශයින් හෘදයාංගම වුණා. මේ අරණකට පෙම්බැඳ කියන කෘතිය ඒ කෘතියේ කථානායකයා අවසානයේදී කියන එක උදාන වාක්‍යයක් තියෙනවා. මිනිසාට අවශ්‍ය වන්නේ කුමක්ද? දියුණු වීමද? ජීවිතේ සතුටක් විඳීමද? ජීවිතේ දියුණුවක් ඇති කරගත් බොහෝ දෙනා ගැන මම දනිමි. ඒ ඔවුන්ගේ රස විඳීමේ ශක්තිය මොට වී ඇත. ඔවුන්ට ජීවිතේ සතුටක්වත් මිහිරක්වත් නොමැති බව මට දැනේ. අවුරුදු 100 ගානකට එහා පැත්තේ විභූති භූෂණ බන්දෝපාධ්‍යාය කියපු දේ අද ඇස් පණ අපිට අපට දකින්නට අත්විඳින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ පෙරදිග සාහිත්‍යයට සමගාමීව මම උත්සාහ කළා ලතින් ඇමරිකානු සාහිත්‍ය කියවීමට විද්‍යාර්ථීන්ව පොළඹවන්නට මගේ ශක්ති ප්‍රමාණයෙන් මං ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒකට මුල්ුණේ ගාමිණී වියන්ගොඩ මහතා ලෝකේ අලුත් සාහිත්‍යයක් පරිවර්තනය කරන්නට කැපවීම. එතුමාගේ විශිෂ්ට කෘති ගණනාවක් මං අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ මේ විශ්වවිද්‍යාලේ උගන්වලා තියෙනවා. ඒ කෘතිවලින් කොච්චර බලපෑමක් වුණාද කියනවනම් නූතන කිවිදියෝ ගණනාවකගේ කවි ඇතුලේ ඒ නවකතාවල චරිත ජීවමාන වෙලා තියෙනවා. වියන්ගොඩ මහතා ඒවා සමහර වෙලාවට දැකලත් නැතුව ඇති. මම තේරුම් ගත්ත දේ තමයි සාහිත්‍ය ඉගැන්වීම කියන ක්‍රියාවලිය පුළුල් අවකාශයක සිද්ධ වෙනකොට රසික ප්‍රජාවක් විතරක් නෙමේ නිර්මාණ කුසලතා තියෙන අයගේ නිර්මාණ වේශයක් අවදි වෙනවා කියන එක. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. දශක 5කට වැඩිය මම සාහිත්‍ය උගන්වලා තියෙනවා. දැන් මහාචාර්ය සඳගෝමි කිව්වා අවුරුදු 38ක් නිල වශයෙන් මම විශ්වවිද්‍යාලේ 38ක් උගන්වලා තියෙනවා. මට වාග්යක් ලැබුණා තෙවන වසරේ ඉඳලම සාහිත්‍ය උගන්වන්න. හරිද? තෙවන වසරේ ඉඳලම සාහිත්‍ය ඉගැන්වීමේ කටයුත්ත මම විවිධ ආකාරයකට කළා. ඒක කළේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ආයතනයක් තිබුණා. ඒකේ ප්‍රථම උපාධි පරීක්ෂණයට ඉගැන්වීමට මට ශිෂ්‍ය අවධියේදීම අවස්ථාවක් ලැබුණා. ඒක මම ගෞරවයෙන් සිහිපත් කරන්නේ මට ඉගැන්වීමේ හැකියාවක් තියෙන බව මට වැටහුණේ සහ මේක තමයි මට තෝරා ගන්නට පුළුවන් වෘත්තිය කියන එක ඒ අදහස මට ඇති වුණේ ඒ උපකාරක පන්තිවල ඉගැන්වීමෙන්. එතකොට ඒ ඉගැන්වීම භාරව හිටිය ගුරුවරයාට රුපියල් 15ක් පැයකට ගෙවනවා. එතුමා මට 7.50 ගානේ ගෙව්වා. ඒ ශිෂ්‍ය කාලේ ඒක මට විශාල මුදලක් වුණා මගේ වැඩ කටයුතු කරගන්න. මට සංක්ෂේපයෙන් කියන්න පුළුවන් කාරණාව තමයි
මම සාහිත්‍යයෙන් ගොඩනැගුණු මිනිහෙක් ජීවිතයේ ගොඩනගාගත්ත මිනිස්සෙක්.